ගෝවන් මේ සීයි පුංචි දුවයි දකිනකොට ගොඩක් දෙනෙක් දන්නවා මේ කොහෙද කියන එක. අද දවසේ අපි මෙහෙට ආවේ ගොඩක් වැඩ රාජකාරී තිබුණා. අරන්තලාවේ ඉඳලා එනකොට ගොඩක් පරක් වුණා. ඉතින් දැන් වෙලාව 4:00 වෙලාව. මේ වෙලාවේ අපි මෙතනට ආවේ විශේෂ කටයුතු කීපයක්ම තියෙනවා. මේ අය සීයට මේ දුවට අවශ්‍ය පාසල් උපකරණ, ඒ වගේම මෙයාලගේ කෑම බීමට අවශ්‍ය දේවල් අද අපි මේ වෙලාවේ අරගෙන ආවා. අපිට මේ සඳහා දායකත්වය ලබා දුන්න නුවන් ආර්යරත්න අයියා ඉතාලියේ ඉන්නේ. මේ වීඩියෝ එක මුලින් පෙන්වපු ගමන්ම අයියා කතා කරලා කිව්වා, මල්ලි අවශ්‍ය දේවල් අපි ගිහින් දෙන්න ඕනේ මේ දරුවටයි 108යි කොහොමද කරන්න කියලා. ඉතින් මේ දවස් දෙකේ අපි අම්පාර දිස්ත්‍රික්කයේ රැඳී ඉන්නවා රාජකාරී කටයුතු වලට ආපු ගමන්. ඉතින් ඒ නිසා අපි මේ සියලු දේවල් අරගෙන මෙතනට ආවා. නුවන් ආර්යරත්න අයියාට ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නුවන් අයියාගේ ඇතුළු පවුලේ සියලු දෙනාටගේම කරන කියන සියලු යහපත් කටයුතු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ සීයාගේ වීඩියෝ බලපු කීප දෙනෙක් මට කතා කළා එක එක රටවල් වල ඉඳලා. ඒ කතා කරපු කීප දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අපි මේ මනුස්සයාට උදව්වක් කළොත් ඒක හරියට ප්‍රයෝජනට ගනීද, ඊට වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නවද කියලා. ඉතින් මේ සීයාගෙන් මම අහනවා මේ සියලු දෙනාටම දැකගන්නම සීයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද කියන එක. මම ඉස්සර කාලයකට මත්ද්‍රව්‍යෙ බීඩියක් තරමවත් මහත්කම බීලා නැහැ. ඔය ගමේ මගෙන් අහන්න නැතුන් තව සැකයක් තියෙනවා වටපිට ගමේ වෙන කෙනෙකුගෙන් අහල් බලන්න. බීඩියක් සිගරට්වත් බොන්නේ මම බුලත් විතර නම් අහනවා. බුලත් විතර පවර ගන්නේ බීමක්වත් මත්ද්‍රව්‍ය බීමක්වත් කෙරෙන්නේ. මං එහෙම කෙරුවොත් මේ පුරා දරුවා මට හදන බෑ. බීමත් වෙරි මත ඇවිල්ලා ඉන්න අසනීපේ බැලලා ඉන්නවල කවුද උස්සගෙන යන්නේ? මේ වාහන හරි මේ නෑනේ. පයින් යන්න ඕන වඩාගෙන යන්න. ගම් වතුරු තියෙන ඔය ගලවුවම යන්න බෑ. ඉතින් මං කර තියාගෙන හරි යන්නේ පුරා දරුවා පිටිය හදාගන්න. ඊට වැඩි අපි මේ ගම්බද කට්ටිය, අපේ කට්ටිය ඒ බීමත් වැඩවල ටික හැමතිනේ අපේ පරම්පරා කට්ටිය. එහෙමයි ආරක්ෂිත කෙනෙක් ගංජා ගහින් ඔබට ඇහෙන්නට ඇති මේ පිළිතුර ඊට එහා දෙයක් මම කියන්නේ නැහැ. බීඩියක්වත් කිසිම දවසක බීලා නැහැ. ඉතින් තවත් උත්තර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් කියන්නට අවශ්‍ය කාරණාවක් තියෙනවා. කීප දෙනෙක්ම කතා කරලා කිව්වා මේ දරුවව ඕස්ට්‍රේලියාවෙන් කතා කළා, මට ඉංග්ලන්ඩ් වලින් කතා කළා, ඒ වගේ ගොඩාක් රටවල් වලින් කතා කළා මේ දරුවව දෙන්නේ නැද්ද කියලා. ඉතින් මේ සීයා කියන්නේ මේ සීයාගේ පණ කෙන්ද තමයි මේ. ඉතින් මේ දරුවා දීලා කොහොමද කියන එක. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ දරුවගේ ඉදිරි අනාගතය වෙනුවෙන්, පාසල් කටයුතු වෙනුවෙන් යම් කිසි අරමුදලක් ලබා දෙන්න පුළුවන් නම් දීර්ඝකාලීනව, ඒක තමයි ඔබෙන් අප බලාපොරොත්තු වෙන දේ. මට කීප දෙනෙක්ම කතා කළා යම් උපකාරයක් කරන්නම් කියලා කිව්වා. තවත් දෙයක් තියෙනවා, මේ දුරකථන අංකයේ සීයාගේ අපි ප්‍රසිද්ධියේ මේ වීඩියෝවේ සඳහන් කරන්නේ. ඒකට කාරණාවක් තියෙනවා. මොකද අපේ සමාජ සත්කාරය, ඒ වගේම මාධ්‍ය ජීවිතේ අපි දැකපු අත්දැකීම් අනුව මේ පුංචි දුවෙක්, ඒ වගේම මේ සීයාත් එක මේ නිවසේ තනි වෙලා ඉන්නේ. ඒ නිසා මේ රටේ තත්ත්වයත් එක්ක අපිට මේ දුරකථනයේ ප්‍රසිද්ධියටපත් කරන්න බෑ. ඊටත් එහා ගිය දෙයක් තමයි මේ වගේ දරුවෙක්ගේ දෙයක් දැම්මහම ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි අපට දෙන්න දරුවා, අපට දෙන්න. මේ දවස් දෙක ඇතුළත මට එන දුරකථන ප්‍රමාණයත් එක්ක සෑහෙන්න ඒ ප්‍රශ්නේ බලපානවා. ඒ නිසා අපි ප්‍රසිද්ධියේ මේ දුරකථන අංකය සඳහන් කරන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපට කතා කරන්න. මේ අප මේ සීයාව සම්බන්ධ කරලා දෙනවා. මේ සීයාගේ දුරකථන අංකය අප දෙනවා. ඊට පස්සේ ඔබ සමග කතා කරලා විස්තරේ, තවත් චෝදනාවක් තියෙනවා අපි දුරකථන ආන්සර් කරන්නේ නැහැ කියලා, මේ ඔබට දැනුත් පෙන්නන්නම්. මේ වෙලාවෙත් 0939 නම්බර එකකින් කෝල් එකක් එනවා 359 අගට. ඉතින් මේ ඉතාලියෙන් එන කෝල් එක. මේ වගේ දුරකථන 10000 ගණනක් අපට එනවා. ඉතින් අපේ රාජකාරී කටයුතුත් එක්ක මේ සියලු කටයුතු සෑහෙන බැලන්ස් කරගෙන තමයි කරගෙන යන්නේ. ඉතින් ඒකට සමාව ඉල්ලනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි සීයා බැංකු පොත තියෙනවා පොඩ්ඩක් අරන් එන්න. මේ සීයාගේ ගිණුම් අංකය මේ වීඩියෝෙත් අපි සඳහන් කරනවා. ලංකා බැංකුව පදිය තලාව ශාඛාව HM ජයසුන්දර. HM ජයසුන්දර කියන්නේ සමාවෙන්න
එච්චම් ජයසිංහ එච්චම් කියන්නේ මොකද්ද? හේරත් මුදියන්සේලා. හේරත් මුදියන්සේලාගේ ජයසිංහ පදිය තලාව ශාඛාව ලංකා බැංකුව ගිණුම් අංකය වෙන්නේ 57.9680. 57.9680. ඔබට ඇහෙන්නට ඇති මම හිතනවා පැහැදිලිව මේ ගිණුම් අංකය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සීයා සහ දරුවා වෙනුවෙන් ඔබේ උපකාරය නොඅඩුව ලැබේවි කියලා. මට කීප දෙනෙක් කතා කරලා කිව්වා මේ වෙනකොටත් මේ ගිණුමට මුදල් බැර කරපු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ අයට නම් වශයෙන් සඳහන් නොකලත් ඒ අයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. තවත් කාරණාවක් තියෙනවා. කීප දෙනෙක්ම කතා කළා මේ නිවසට එන විස්තර ඇහුවා, නිවස හදලා දෙන්න උපකාරයක් කරන්නම් කියන බලාපොරොත්තු අපට දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ උපකාරය නොඅඩුව ලැබේවි කියලා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සීයාට සහ දරුවා වෙනුවෙන් සතුට දුන්න නුවන් ආරියරත්න අයියාට සහ නුවන් ආරියරත්න අයියාගේ පවුලේ සියලුම දෙනාට කරන කියන යහපත් කටයුතු සියලුම යහපත් කටයුතු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි නුවන් අයියේ. මේ දරුවන්ගේ සතුට මේ සීයාට දරා ගන්න බැරි පුංචි බරක් හරි ලිහිල් කරලා දුන්නට ගොඩාක් ස්තුතියි නුවන් ආරියරත්න අයියට.